Raja Ayurvedavandari Sangame Sabhapati Vaidya Nimal Karuna Siri. Evagema DP Apta Sevavala Ekabaddha Vidhayaka Niladharinge Sangame Sabhapati Hariyata Katayutu Karana. Visheshayenma Api Ada Davase Mama Hitanne Vaidya Navin Soyisa Sahodaraya Pahadili Kara Vagema අපිට ඊට පැහැදිලිව තේරෙන දෙයක් තමයි මේ වෙනකොට රජය ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වාගෙන ආපු විශේෂයෙන්ම අධ්‍යාපනය සෞඛ්‍ය වගේ ජනතාවට අත්‍යවශ්‍ය වන ජනතාවට රජයකින් වීරු දේවල් වලින් රජය අත් මිදිමින් ඒවා ව්‍යාපාර බවට පත් කිරීමේ උපාය මාර්ගයක සලස්මක තමයි මේ අයවැය දිහා බැලුවම පේන්නේ මට මතක් වෙනවා 2006 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ එක්තරා නියෝජිතවරියක් අපිට දේශනයක් දෙමින් ඇය ඊට පැහැදිලිව කිව්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය විකිණීම සඳහා එමත් නැත්නම් හෙල්ත් ඉකොනොමික්ස් කියන විෂය යටතේ කොහොමද සෞඛ්‍ය විකුණන්න සලස්ම සකස් කරන්නේ ඒකට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒ වෙනකොට අය කිව්වේ GMO එක ඒ වෙනකොට වුන් අඳුරගෙන තිබ්බා රජයේ වෛද්‍යාරි සංගමයේ සහ ඒ යටතේ පාලනය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ තියෙන බාධාව තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න තියෙන ලොකුම බාධාවට. මම හිතන්නේ අද වෙනකොට ඊට පැහැදිලි ඇය මීට අවුරුදු 16කට 17කට ඉස්සෙල්ලා කියපු ඒ උපාය මාර්ගික සලස්ම තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. මොකද ඇය කිව්වේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඉදිරිපත් කිරීම හරහා ශ්‍රී ලංකාවේ මිනිසුන්ට පුරුදු කරනවලු පෞද්ගලිකව බෙහෙත් ගැනීමට පුරුදු කිරීමක් කරනකොට අවුරුදු ගානකින් පුළුවන් වෙනවා සෞඛ්‍ය රජයෙන් ගලවලා පෞද්ගලීකරණය කරන්න කියන එක තමයි ඇය ඒ වෙනකොට අපිට ගැන්වූ උපාය මාර්ගික හැටියට. අද ඒ උපාය මාර්ගය තමයි අපි දන්නවා 2002 වර්ෂවල රිගේනින් ශ්‍රී ලංකා කියන වැඩසටහන යටතේත් මේ විදිහම තමයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තේ. අධ්‍යාපනයේ පෞද්ගලීකරණය ක්‍රියාවලිය අපිට තේරුම් නැතුණාට 1978-79 කාලේ එය පටන් ගත්තේ ජපන් මොන්ටිසෝරි හරහා ළමයා කුඩා කාලේ මුදලට මොන්ටිසෝරි පටන් ගත්තා. අපි හිතුවා කුඩා කාලේ ආ කුඩා දෙයක් නේ මේ මොන්ටිසෝරියට විතරනේ අපි මුදල් ගෙවන්නේ ඒක ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ 1979 වෙනකොට මහා පරිමාණ ටියුෂන් පටන් ගත්තා උසස් පෙළට. අපේ අය හිතුවා උසස් පෙළට විතරනේ මේ ටියුෂන් අවශ්‍ය වෙන්නේ මුදලට ගන්න ඒක නිසා කමක් නැහැ. අද රෝගියක් හැටියට බෝ වෙලා තියෙනවා අවුරුදු 3 ළමයාගේ ඉඳලා උසස් පෙළ දක්වා මොකක්ද මුදලට අධ්‍යාපනය විකිණීම ක්‍රියාවලියක් හැට විතරක් නෙවෙයි. අද සයිටම් හරහා මුදලට අනිකුත් උපාධි විකිණීමේ ක්‍රියාවලිය අද සිද්ධ වෙලා තියෙනවා. අද මිනිස්සු මායාවක පැටලලා තියෙනවා මිනිස්සු මායාවක හිතනවා මුදලට අධ්‍යාපනය විකිණීම ප්‍රශ්නයක් නෑ කියලා අර හොරට කුඩු විකුණලා එහෙම නැත්නම් වෙනත් වංචනික විදියට මොකක් හරි කරලා සල්ලි හම්බ කරගත්ත මිනිස්සු ඒ කරන ක්‍රියාවට සාමාන්‍ය මිනිස්සුත් ඒක සාමාන්‍යකරණයක් බවට පත් වෙමින් තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ බාහිර OPD එහෙම නැත්නම් සාමාන්‍ය ඩිස්පෙන්සරි හරහා මේක පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ක්‍රමෙන් ක්‍රමයෙන් ප්‍රමෝට් කළා. ඊට පස්සේ දැන් නිදහස් සෞඛ්‍යයට අවශ්‍ය පහසුකම් අඩු කරලා අවසානයේ මිනිසුන්ගේ මනෝභාවය හදනවා සෞඛ්‍ය පුජ්‍යලික වෙළඳපොළෙන් මිලදී ගත්තොත් ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමට කළා. රජය මේක සම්පූර්ණයෙන්ම මෙතෙක්කල් මේ රටේ මිනිස්සු විඳ භුක්ති විඳ තමන්ගේ හිමිකම අයිතිවාසිකම වරක් ප්‍රසාදය අහෝසි කිරීමේ මේ දේශපාලනික උපාය මාර්ගය තමයි මේ අයවැයෙන් කළේ. මොකක්ද මේ අයවැයෙන් එක පැත්තකින් කියනවා පාසල් දරුවන්ට අපි ලැප්ටොප් මෙච්චර දෙනවා කියලා. අනිත් පැත්තෙන් අධ්‍යාපනයට 2016 අධ්‍යාපනයට වෙන් කරපු මුදල් වලින් 12%ක් ආපහු කපලා දානවා. සෞඛ්‍යයට 2016 වෙන් කරපු මුදලින් 12%ක් අතර ප්‍රමාණයක් කපලා දානවා. කපලා දාන ගමන් කියනවා මේ සෞඛ්‍යට තියෙන පහසුකම් හකුලවමින් අනිත් පැත්තෙන් පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා රජයේ ගොඩනැගිලි වල PPP ප්‍රොජෙක්ට් එහෙම නැත්නම් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියන සංකල්පය ගෙනල්ලා පෞද්ගලික අංශය හිමියන් රාජ්‍ය ඉඩම් එහෙම නැත්නම් අපිට අයිති භූමිය තුළට ගෙනල්ලා සෞඛ්‍ය පෞද්ගලීකරණය ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි
අනිත් පැත්තෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබපු දරුවෝ මේ රටේ වෛද්‍යවරු වෙලා එහෙම නැත්නම් වෙනත් වෘත්තිකයෝ වෙලා මේ රටට ආදරෙන් අදත් මේ රට රැකගන්නේ දේශපාලකය නෙවෙයි එවැනි ආදරේ තියෙන වෘත්තිකයෝ ඒ වෘත්තිකයන් ආදරෙන් මේ රටේ ඒ රටහර නොගිහිල්ලා තමන්ගේ මාතෘභූමිය වෙනින් කටයුතු කරන අය අධෛර්යමත් කරන්න මොකද්ද කරන්නේ ඔවුන් ගන්න වැටුපෙනුත් වැටු වැඩි කිරීම වෙනුවට ඔවුන් ගන්න වැටුපෙනුත් 120කට ආසන්න ගාණක් ටැක්ස් හැටියට කපන වෘත්තික එතකොට මේ රටේ වෘත්තිකයෝ නතර වෙන්නේ නැහැ ඊට පස්සේ ඉක්තාවනි ගිවිසුම් මහරා කියනවා ඉන්දියාවේ අඩු සුදුසුකම් තියෙන ඉන්දියානු වෙළඳ කියන රැකියාව වෙළඳ පොලේ කිසිදු කුසලතාවයක් හැකියාවක් නැති පිරිස වලට අඩු වැටුපට මේ රටේ මේ රැකියාව වෙළඳ පොළ විවෘත කිරීම කරනවා මෙන්න මේ වගේ මේ ඉන්දියානුකරණය අත්ත කතාව ශ්‍රී ලංකාව ඉන්දියානුකරණය සහ සේවා වෙළඳාම හරහා ශ්‍රී ලංකාව ශ්‍රී ලංකීය ජනතාවට අහිමි කිරීමේ උපාය මාර්ගයක තමයි මේ දේශපාලන වැඩපිළිවෙල තියෙන්නේ එනිසා මේක මම කියන්නේ හෙට කැමරාව ඔය ඔස්සන් ඉන්න ඒ ශිල්පියාගේ ඉඳලා ඕනෑම හැම කෙනෙකුටම මේ රට අහිමි කිරීමේ උපාය මාර්ගයක යන්නේ ඒ නිසා රජයේ ආයුධ වෛද්‍යාරි සංගමයේ හැටියට අපි මේ වෘත්තිය මේ අයවැය යෝජනා වලින් මේ ගෙන ආපු සීනි තවන ලද මේ වස කේක් කැල්ලට අපි විරුද්ධයි මේක සීනි තවරලා පෙන්නලා තියෙන්නේ මේක ගැඹුරු අර්ථය ජනතාවට තේරුම් යනකොට තව කාලයක් යනවා එනිසා අපි පැහැදිලිව කියනවා අපිට ඔබට මතක ඇති ඉස්සර පෞද්ගලික බස් රථ මුලින්ම ආපු කාලේ 78 එන්න එන්න මහත්තයා කියලා වැඳලා වගේ බස් එකට නැගගත්තේ එදා අභිමානවත් විදියට තිබිච්ච CTB එකට වැඩිය අපි හිතුවා පෞද්ගලික බස් කොන්දොස්තර මහත්තයා හොඳයි ඩ්‍රයිවර් මහත්තයා හොඳයි අපිට ආදරෙන් අපිව පිළිගන්න කියලා හැබැයි අවුරුදු ගානක් යනකොට දැන් අපිට තේරලා තියෙනවා CTB එක අද නැවත නැගිටවන්න බැරි තත්ත්වෙට විනාශ වෙලා හැබැයි අර පෞද්ගලික බස් රථ හිමියා අපේ මගියා සූරගෙන කමින් තියෙනවා මේකම තමයි සමස්ත අනිත් දේවල් වලටත් වෙන්නේ එනිසා අපි කියනවා මේ අපිට සීනි තවර තවර කවන වස වලට අහු වෙන්න එපා මේකට විරුද්ධව මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබපු නිදහස් සෞඛ්‍ය සේවා භුක්ති විඳින්න කැමති සියලු දෙනාම මේ වෘත්ති අරගලයත් එක්ක ඒකරාශී වෙන්න කියලා ඉල්ලා සිටිමින් මගේ අදහස් දැක්වීම සමත් කරන බොහොම ස්තුතියි.